මාත්‍රකාව සංකප්ප ජාතකය ඔබේ සිත් සතන් දහමෙන් ආලෝකමත් කිරීමේ අධිකණී වී ආ ඕල් ෆ්‍රෙන්ඩ්ස් ඉදිරිපත් කරන පෝදා කාව්‍යමය ධර්ම දේශනාව සවන් දෙන්නේ පුර පසළොස්වක පෝදා උදෑසන 10:30 සිට නිවන් යන්න පින් පුරන්න බුදුබණ පදයක් අහන අපහා එකතුවන් පෝදා කාව්‍යමය ධර්ම දේශනාව. පළමුව වඳින්නෙමු අපි සම්බුදු රුවන බව දුක නැමැති රෝගය නිතරම හැදෙන යනවා සැවම අදුරෙන් නඳුරට ගමන ඔසුවක් ලබා දෙයි විඳ ගන්නට සහන දෙවනුව වඳින්නෙමු සිරි සදහම් රුවන මොංගල්ලාන සැරියුත් පරපුරෙන් එන ලෝතුරු දහම් පද හැමටම කියා දෙන කහවත දරාමුළු සතෝනම බබලවන දෙවනුව වඳින්නෙමු අපි මහා සඟ රුවන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
සදහම් සන්නට කාලය ගමු මෙතැන් සිට ඇරයුම දෙවියන්ට වටිනු මැන සදහම් සභාවට නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ සාකිය නන්දනාය ධර්මශ්‍රවණා බිලාසී සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වතුනි අද වක් පුර පසළොස්වක පොහොය දවස ශාසන ඉතිහාසයේ කරුණු කාරණා ගණනක් සිදු වුණු උතුම් වූ පුර පසළොස්වක පොහොය දිනයක් හැටියට මේ පොහොය දිනය අපට හඳුන්වන්නට පුළුවන්. වස් පවාරණය ඇතුළු ඉතිහාසයේ කරුණු කාරණා ගණනාවක් සිදු වුණු මේ උතුම් පුර පසළොස්වක පොහොය දවසේ VR All Friends වත්සත් සමූහයේ නිර්මාතෘතුමන් ප්‍රධාන පින්වත් ඇඩ්මින් මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් අනිත් සහෝදර පින්වත් සාමාජික සාමාජිකාවන් පින්වත් දූල පුතාලා සියලුම දෙනා මේ මොහොතේ එකතු වෙන්නේ උතුම් වූ බුදුබණ පදයක් ශ්‍රවණය කරන්නටයි. එළ කවි දැහැන මත රඳවලා ඔබ සියලු දෙනාටම ශ්‍රවණය කිරීම පිණිස උතුම් වූ බුදුබණ පදයක් දේශනා කරන්නටයි මේ පුණ්‍යවන්ත මොහොතේ මා සූදානම් වන්නේ. එහෙමනම් තුන්දර සංවර කරගෙන බණ අහනවාය කියන හැඟීමෙන් යුතුව බණ අහන්නට අපි සූදානම් වෙමු. අද මා ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ 550 ජාතක පොත් වහන්සේ අපට උගන්වන ජාතක කතා අතරේ තවත් එක් ජාතක කතා පුවතක්. මේ කතා පුවත නම් වෙන්නේ සංකප්ප ජාතක කතා පුවත හැටියට. එහෙමනම් ඒ කතා පුවත දේශනා කිරීමට මත්තෙන් දහම් අවවාදයක් සිරිතක් වශයෙන් මෙසේ ලබා දෙන්නටයි මා සූදානම් වන්නේ. ඒ සඳහා අපි දැන් අවධානය යොමු කරමු. සිහිපත් කරන්නට ඉපදෙන බවෙන් බවේ සතුටක් නොමැති අය හැම විට දුකෙන් තැවේ. පෙරදා පින්වතුන් දුටුවේ නිවන් සුවේ බුදු දහමින් මිසක අන් කිසිවකින් නොවේ. කරදර ගැටලු ඇති වෙන විට මොහොතකට ඔසුවක් වගේ බණ පදයක් ඇහෙන විට එය සහනයක් බඳු වී දුක පිරි සිතට දෙනු මැන සවන් නිතරම සම්බුදු වනට. මිනිසත් බව ලැබ මෙලොව උපන්නේ පෙර සසරේ කළ පින හින්දා එය වටහාගෙන දිවිය ගෙවන අය සුගතිය වෙතගෙන යයි කැන්දා. රාගය දේශය මෝහය මානය
නිවනට බාධා දෙන හින්දා ප්‍රමාදයෙන් තොර අපි හැම විගසින් දහම් දියෙන් කර ගමු සෝදා දහම් දියෙන් කර ගමු සෝදා දෙසුවේ සුමග යන්නට බුදු සමීදු මගේ තව තව කියන්නට අදහස් සිතට නැගේ යමු අපි ඉදිරියට පෙන්නෝ පාර දිගේ නුවණින් කළොත් කටයුතු එය හරිම අගේ පුවතක් තිබේ අද ගනිමු අපි එය රස විඳ කියමි කවි පද බැඳ ඔබ සැවුම එය රස විඳිනවද ඇති වුනොත් රාගය එය වෙයි ඔබේ විනාශය දෙසුවේ බුදු හිමිය කියමි සංකප්ප ජාතකය එවනම් පින්වතුනි සංකප්ප ජාතක කතා පුවත දේශනා කිරීමට හේතු වුණු වර්තමාන කතා පුවතට අපි මුලින්ම සවන්පත් යොමු කරමු ඔබ මේ සවන් දී සිටින්නේ We are our friends වත්සත් සමූහය ඔබ වෙත තිරණ කරන පොදා කාව්‍යමය ධර්ම දේශනාවයි We are all friends දඹදිව් තලාවේ සුන්දර සැවැත් පුරේ ජේතවනාරාමය සුවිසල් වෙහෙරේ සම්බුදු හිමිගේ බණ කියවෙයි නිරන්තරේ බොදු දන සැවුමගේ හදවත් තුටින් පිරේ වෙහෙරෙහි වෙසෙන්නේ හිමිවරු රැසක් ය සසුනට ලැබෙන්නේ ආලෝකයක් ය අසලින් ගියේ රූබර ලඳක් ය ඇය වෙත පෙම්බාදින්නේ හිමි නමක් ය දිනක් සම්මා සම්බුදුන් වෙත හිමිවරුන් පිරිසක් ඇවිත් පැවසුවා හිමි හට හෙන්නට වෙහෙර තුල සිදුවන යමක් හිමි නමක් වෙති වෙහෙර තුලේ උකට ලීවි ඇති හැඩක්
ලඳක් ගැන සිත විලි දරාගෙන කරන්නේ නැහැ කිසි දෙයක් අඳුරයි වැටෙන්නේ සබයට පිරිස එන්නේ බුදු හිමි වඩින්නේ ඔකටලි හිමි කැඳවා ගන්නේ විමසුවා කරුණු ඇඟීමක් ඇත දරුණු එයින් අත මිදුණු අමා නිවනින් සැවොම නිවුණු කිමද මහන මේ ලෙස හැසිරෙන්නේ පැනයක් විමසයි ගොයුන් හිමි පැවිදි වුනේ ඔබ ගිහි සැප අතහැර විඳලන්නට ගොර සසරෙ බැමි රුවැති ළඟක් දැක වෙනස් කරන් සිත රාගයේ ගින්නට අනුව නැමි බවුන් වඩා ඔබ වීරිය නොකොළොත් බිඳලන්නට බැහැ සසරෙ බැමි බිඳලන්නට බැහැ සසරෙ බැමි ලඳුන ගෙරුව නේතින් දැක මුළු රැයම දිවා සිල් බිඳගත් ඒ දවස තාපසයෝ පවා කෙලෙසුන් නිසා මතු ජය ගන්නේ මරුවා දුරු කරලන්න එය දහමට සිත යොදවා සිව් මහ පිරිස දන් සබයේ පලායිනි හිමි නමතාවම ලඳ වෙත පෙම් රැහැන බඳි මේ ගැන ගොයුම් හිමි පිළි සාදරකට යෙදී ජාතක කතාවද පැහැදිලි කරන ලදී සුන්දර බරණැස ඉසුරින් පිරුණු සිටියා බබදක් නිරිඳුන් තුරුණු විසුවාය නුවර බමුණු සතුටු සිතින් කල දවසක ගෙවුණු සැවැත් නුවර ජේතවනාරාමේහි බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරන සමය එක දවසක් භික්ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේව මුණගැසෙන්නට එම ස්ථානයට වැඩම කළා. ඉන් අනතුරුව මෙන්න මේ වගේ කතාවක් බුදුරජාණන් වහන්සේට ඇහෙන්නට මේ භික්ෂූන් වහන්සේලා පිරිස පවසන්නට වුණා. විහාරය ළඟින් නිතර නිතර කාන්තාවක් ගමන් කරනවා. එක් භික්ෂුවක් මේ කාන්තාව දැකලා ඇය ගැන රාගී සිතක් ඇති කරගෙන ඇය ගැන හිතමින් කිසි දෙයක් කරන්නේ නැතුව බොහොම උකටලී වෙලා වැඩ සිටින බව බුදුරජාණන් වහන්සේ වෙත ගෙනහැර දැක්වුවා.
දන් සභා මණ්ඩපයට කැඳවපු බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවකින් කරුණු විමසනවා. ධර්මයේ දේශනා කරලා මේ ජාතක කතා පුවත සංකප්ප ජාතක කතා පුවත මෙසේ දේශනා කරනවා. දඹදිව බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කළා. මේ නුවර හිටියා යුවලක්. මේ යුවල බොහොම සතුටින් සමාදානයෙන් කල දවස ගෙවනවා. අප මේ කතාවේ ඉදිරියට කොමක් වේද කියලා විමසා බලමු පින්වතුනි. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ VR All Friends WhatsApp සමූහය ඔබ වෙත ඉදිරිපත් කරන ඕදා කාව්‍යමය ධර්ම දේශනාවටයි. We are all friends. බමුණු යුවල විසුවා බරණැස් පුර කිසිවෙකු හට කරදර නොකර දන සම්පත් තිබුණා මේ යුවලට අඩුවක් නැත කිසිවිට කවර බමුණට දාවි ගුණවත් බැමිණිය ගැම්බර වූවායේ අතර හදවත තුල පැතුමන්නිටු කරමින් උත්රුවනක් ඉපදුනි ඒවර පුංචි පුතා නිවහන වෙත ආලෝකයගෙන ආවේ ආදරයෙන් සුරතටගෙන මව්පිය සුරතල් කෙරුවේ සිරුරේ රුධිරය කිරිකර ආදර පුතු හට පෙව්වේ සුරතල් පොඩි දරුවානෝ සැමදා සෙනෙහස සෙව්වේ ගෙවිලා මාවිය පුතුගේ තරුණ වියයි එළඹෙන්නේ මව්පියෝ දෙදෙනා පුතු දැක සතුටු සිතින් පසු වෙන්නේ අනාගතය ගැන ඔහුගේ මව්පියෝ කතිකා වෙන්නේ සුදුසු තරුණියක් සොයනට අදිටන ඇති කරගන්නේ ගිහි සැප විඳින්නට හිතක් නොමැතිය මාහට මව්පියෝ දෙදෙනාට කියනවා අදහසක් ඇති කොට එළඹි තිබෙනවා ඔබගේ කල වයස දේපල ධනය මතුවට රැක ගනු පිණිස අප නැති කලක ඔබේ තනිකම නිවන ලෙස සුවසේ වෙසෙනු මැන යොග දිවියට පිවිස
ගිහි සැප පලක් නැතය මහා ගිනි ගොඩකි සැපයට ඇලෙන විට මතුවන්නේ දුකකි පැවිදි දිවිය මාහට දෙන සහනයකි තාපසයෙක් බීබ මතුවට යහපතකි දුන්නත් අවවාද ආදර පිය උතුමා කරනෙමි යම් දෙනක ගිහි ජීවිතය නිමා ධන සම්පත් සියල්ලම මෙහි අතර දමා යන්නේ මිහිමාලෙට තවුසෙක් වෙමින් මෙමා කාලය මේ ලෙස ගතවී යන්නේ බමුණු මව්පියන් රෝගී වෙන්නේ තරුණ පුතා උව කන් කරමින්නේ දෙමව්පියෝ දුකසේ පසුවන්නේ රෝගය දින දින වැඩි වී එනවා දෙමව්පියන් මිය පරලොව යනවා ආදාහන කට යුතු කරලනවා තරුණ පුතා මේ බබුණු යුවල බරණැස් නුවර වාසය කළේ කිසි කෙනෙකුට කරදරයක් නොවන ආකාරයටයි. ධන සම්පත් එහෙමටයි කියලා අඩුවක් පේන්න තිබුණේ නැහැ. විශාල වශයෙන් ධන සම්පත් තිබුණා. කාලයාගේ ඇවෑමෙන් බමුණට දාවීමෙන් බැමිණිය ගැප්පර වුණා. පුංචි පුත්‍රවණක් මෙලොවට දායාද කළා. ළමාවිය ගෙවිලා තරුණවිය එළඹෙත්ම මේ පුතාගේ රූපය දැකලා අම්මයි තාත්තයි හරියට සතුටු වුණා. පුතාට සුදුසු තරුණියක් සොයන්නට මව්පියෝ වෙහෙසුණත් පුතාගේ කැමැත්ත නම් තිබුණේ ගිහි සැපා අතහැරලා පැවිදි දිවියට පත්වෙන්නටයි. එහෙත් මව්පියන්ගෙන් නම් ඊට අවසරයක් ලැබුණේ නැහැ. කාලය මෙහෙම ගත වී යත්ම මව්පියෝ දෙදෙනාම අසනීප වුණා. මේ තරුණ පුතා දෙදෙනාටම මුළු හදවතින්ම කරුණාව දැක්වා වගේම සියලු උපස්ථාන කටයුතු නොපිරිහෙලා ඉටු කරන්නට කටයුතු කළා. දින ගණනාවක් මෙහෙම ගත කරලා මව්පියන් දෙදෙනාම මරණයට පත් වුණා. ඒ කටයුතු සියල්ලම නිම කරපු තරුණ පුතා පමණක් මේ නිවසේ
අනිවෙනවා. ඉන් අනතුරුව කුමක් සිදුවේද අප විමසා බලමු. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ VR All Friends WhatsApp සමූහය ඔබ වෙත පිළිණ කරන පොදා කාව්‍යමය ධර්ම දේශනාවටයි. We are all friends. නිවසේ තනි වෙලා සිටිනා තරුණ පුතා යහපත් අදහසක් ගෙන මේ විලස ඉතා ගිහි සැප අතර සසරෙන් ගොඩ යන්න සිතා තීරණයක් ගනි ධනවත් බමුණු පුතා ධන සම්පත් සියල්ලම අරගෙන එකට කැඳවා ගනි වැසියන් තම නිවාහනට බෙදුවා සියල්ලම රට වැසියන් හැමට සැනසීමක් යදනුනේ ඔහුගේ සිතට දුප්පත් අයෙකු වෙත සිය නිවහන දීලා ගිහි සම්පත් සියල්ලම අත ඇරදාලා තාපස තුමෙකු විලසට ඔහු සැරසීලා හිමාලය නැමති වනයට පිවිසීලා හිමාලයේ අසපුවක් තනාගෙන යොදවයි සිත භාවනාවට දින ගණනක් ගත වීලා ගිය පසු ධ්‍යාන උපදවාගෙන සිතට කවසානෝ දානය අරගන්නට වැඩියා මහවනයෙන් පිටට දහවල ගිවෙනා විටතන් වලදා නැවතත් වැඩියා අසපුවට නැවතත් වැඩියා අසපුවට බරණැස් පුරවරට වැඩියා දානි ගන්නට සිය විදානි උමට වැඩියේය මහරජුගේ උයනට උයන පිරිසිදු කරන අටියෙන් උයන් පල්ලා පැමිණියා වැඩ සිටින තාපසතුමා දැක හැරිණේය ඔහු නිත් අයා විමසමින් තොරතුරු සියල්ලම රජු වෙතට ගොස් එය කියා
උයන වෙත පිවිසුනා මහ රජු තවුස්තුම දැක ගනුනියා ඔබ වහන්සේ මගේ උයනට වැඩිය බව දැන ගන්න ලැබුණේ එය ඇසීමෙන් මහත් සතුටක් මෙමාහට මේ මොහොතේ දැනුනේ සියලු කටයුතු පසේ කළා ඔබ වහන්සේ වෙත එන්න සිතුනේ තනා දෙමි අස පුවක් උයනේ දිනපතා උද කරමි දානේ මහරජතුමා කළ ආරාධනාවට නැවතුනි තවුස්තුම උයනේ එදා සිට තැනවාස කුවක් වාසය කිරීමට දානය පිණිස වැඩියා මාලිගාවට මැදුරට වඩින්නේ තාපස තුමාය උවටැන් කරන්නේ මහරජ තුමාය දෙසුවා දහම් පද ඒරස අමාය සදහම් සිසිල යයි දස අත අමාය මව්පියන්ගේ මරණයෙන් පසු මේ තරුණ පුතා තීරණයක් ගන්නවා. සියලුම ධන සම්පත් සියල්ලම එක තැනකට එක්රැස් කළා. රටවැසියන් තම නිවහනට කැඳවලා සියලුම ධන සම්පත් ඔවුන්ට බෙදා දුන්නා. අවසානයේදී තමන්ගේ නිවහනක් දුප්පත් පවුලකට ලබා දුන්නා. සියල්ල අවසානයේදී සැනසුම් සුසුමක් කෙළු මේ තරුණ බබුණු පුතා ඉන් අනතුරුව කිහි සැප සම්පත් සියල්ල අතහැර දාලා තාපස ප්‍රවෘත්තියෙන් පැවිදි බිමට ඇතුළත් වෙලා හිමාලය වනාන්තරයට වැඩම කරනවා. එහිදී භාවනා කරලා ධ්‍යාන සම්පත් උපදවා ගන්නවා. නිතර නිතර භාවනා යෝගීව සිටින මේ තාපසතුමා දානය ලබා ගැනීම සඳහා නුවරට එනවා. ඉන් අනතුරුව දානය වළඳා සවස් යාමේදී මහරජතුමාගේ උයනට වැඩම කරනවා. මේ වෙලාවේ උයන් පල්ලා උයන පිරිසිදු කරන්න පැමිණියා. ඔහු තාපසතුමා දැකලා මේ විස්තර රජතුමාට දන්වනවා. රජතුමා තාපසතුමා හමුවට ඇවිත් ආරාධනා කරනවා දිගටම උයනේ නවතින්න කියලා. සුව පහසුව වාසය කරන්නට අසපුවක් උයන තුලම සකස් කරලා දිනපතා දානය ලබා දෙනවා. වෙනත් සියලු පහසුකම් සියල්ල රජතුමා විසින් සපයන්නට වුණා. ඉන් අනතුරුව කුමක් සිදුවේද අප විමසා බලමු පින්වතුනි. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ VR All Friends WhatsApp සමූහය ඔබ වෙත ඉදිරිපත් කරන ඕදා කාව්‍යමය ධර්මදේශනාවටයි. We are all friends.
දින සති ලෙස කාලය ගත වී යන අතරේ තවුස්තුමා වෙත දානය පුද දෙයි මැදුරේ රට තුල පසෙකින් යුද විය ටික ටික පැතිරේ පුවතක් මහරජුගේ දෙසවන් තුල පැතිරේ මැඩල නුරිසියෙන් රජු මහරුදු යුද පිරිස කැඳ වයසෙනේ වියහා ඔහුගේ යුද පිරිස සෝදානම් කොට අවියායුද ඇති විගස යන්නට සැරසිනවායුද වදිනා පිණිස නිරිඳුන් තුල ඇතියුනේ සිතු විල්ලක්ය මතු වී තිබෙන්නේ කිසියම් පැනයක් ය සොයනට ඇත්තේ පැනයට විස දීමක් ය රජු විස සාමග කළේ කති කාවක් ය යුද සේනා මැඩලන්නට මාහෙට උදයබ යනවා තවුස්තුමට උවටැන් කරනට මාහට බැරි වෙනවා මේ ගැන සිතනා විට මගේ හද තුල දුක ඇති වෙනවා කුමක් කරම් දෝසිතමින් මේ මොහොතේදී ලක් වෙනවා එපා බිය වෙන්න දානය පුද කරන්න උවටන් කරන්න මෙමාහට අවසරය දෙන්න අරමුණක් තම සිතෙහි ඇති කර යුද පිරිස මැඩලනු නියා රජතුමා සේනාව පෙරටුව මාලිගෙන් පිට වී ගියා තවුස්තුම වෙත දන් පුදන්නට විසවසේය අරමුණ තියා ඉටු කරයි යුතු කම් සියල්ලම සේවකයෝ සමගින් එයා පායලා හිරු නිල අහසේ තවත් දිනයක් උදා වෙන්නේ රජ බිසව සිය සේවකයෝ හා උරුදු ලෙස කටයුතු කරන්නේ දානයට කාලය පැමිණිමුත් තවුස්තුම නැත තවම එන්නේ සියලු කටයුතු නිමා කළ රජ දිසව මේ විලකට හිතන්නේ
දානයේ සියලු වැඩ කටයුතු නිමා කළේ තාපසතුමා නැත මැදුරට වැඩම කළේ අරුණලු කැන්දහර අහසම එලිය කළේ නිදිසුව ලබන වාදේවිය සඳලු තලේ තවුස්තුමා අහසින් මැදුරට වැඩමනවා සේවකයින් ඇවිදින් මේ පුවත කියනවා ගෞරවයෙන් දේවිය තවුසාට වඳිනවා ඇඳගෙන සිටි දුහුල් සලුව බිමට වැටෙනවා රට තුල එක් පැත්තක කිසියම් වූ යුද පිරිසක් පැමිණිලා කලබල කරන බව රජතුමාට දැනගන්න ලැබුණා. මේ වෙනත් රටකින් ආපු යුද සේනාව. ඒ සේනාව මැඩලන්න තමන්ගේ සෙනවියාට අණ දෙනවා. යුද සේනාව සූදානම් කරන්න කියලා. ඒ සියල්ල සූදානම් කරගෙන යන්න සූදානම් වුණත් රජතුමාට කණයක් ඇති වුණා. ඒ මොකක්ද? තමන් ගියපසු තාපසතුමාට කවුද උපස්ථාන කරන්නේ? මේ පිළිබඳව රජ බිසව සමග කතා කරනවා. බිසව කියනවා ඒ සියල්ල ඇයට පවරන්න. ඇය ඒ සියල්ල නොපිරිහෙලා ඉටු කරන්නන් කියලා පොරොන්දු වෙනවා. ඒ අනුව රජතුමා පහු එදා උදෑසනින්ම තම සේනාව සමග යුද පිරිස මැඩලන්න ඉඩක් දෙනවා. පුරුදු පරිදි දිනපතාම තාපසතුමාට තම සේවකයන් සමග එකතු වෙලා දානය සකස් කරලා පූජා කරනවා. එක දවසක් මේ ආකාරයට උදා වුණා. එදා සියලු කටයුතු අමාර කරත් තාපසතුමා දානය තිබෙන වෙලාවට මැදුරට වැඩම කළේ නැහැ. ඒ වෙලාවේ රජ බිසව කල්පනා කරනවා තාපසතුමා ඉන්න ටිකක් පරක්කු වෙයි. ඒ නිසා කෙටි නිින්දක් ලබා ගන්නට ඕන කියලා තමන්ට අධික වෙහෙස නිසා පහසු ඇඳුමකින් සැරසිලා සඳළු තලයේම මොහොතකට නිින්දට යනවා. ඒ වෙලාවේ අහසින් තාපසතුමා සඳළු තලයටම වඩිනවා. ඒ වෙලාවේ සේවකයන් රජ බිසවට මේ පුවත කියනවා. කලබල වුණු දේවිය ඉතාමත්ම ගෞරවයෙන් තාපසතුමාට වැඳ නමස්කාර කරනවා. ඒ වෙලාවේ ඇඳගෙන සිටි දුහුල් සලුව සිරුරෙන් ගැලවිලා බිමට වැටෙනවා. ඉන්නනතුරුව කුමක් සිදුවේද අප විමසා බලමු. පින්වතුනි, ඔබ මේ සවන් දෙමින් සිටින්නේ We are all friends WhatsApp සමූහය ඔබ වෙත තිරින කරන පොදා කාව්‍යමය ධර්ම දේශනාවයි. We are all friends. රුවැති සිරුර දැක කවුස්තුමාගේ රාගී සිතුවිලි මතුරුවේ බවුන් වඩාගත් ධ්‍යාන සියල්ලම එසැනින් ඔහුගේ නැති වූවේ කුමක්ද මේ සිදුවීම කියාලා සේවකයින් වටපිට බැලුවේ
අහසින් වැඩි තාපසයානෝ පසු සිය අසපුව වෙත පිය නැගුවේ සිය අසපුව වෙත පිය නැගුවේ දානය නොගෙනම තාපසයානෝ තම අසපුව වෙත ගිය හින්දා අසපුව වෙත ගොස් විමසු වේ දුක සැප හැමතිවරුන් තම සිත රන්දා මෙතුවක් කල්මා රැකගත් සීලය රාගය යන මරුවා බින්දා සිදු සියල්ලම සිහිපත් කරමින් තාපසයා බොහෝ දුක් වින්දා තාපසයා බොහෝ දුක් වින්දා යොදුන්දය නිමා කොට රජු ඒ මාලිගාවට අමතයි දේවියට සියලු තොරතුරු උනි අසන්නට පින්බර ස්වාමිනි මාහට දෙන්න සමා තාපස තුමන් හට උවටන් කළෙමි මෙමා දිනයක දානයට එන්නට වුණා පමා වරදක් සිදුනායි දවස අතින් මෙමා රජබිසවගේ ලස්සන ශරීරය දැකලා තාපසතුමාගේ රාගී සිතිවිලි ඉස්පතු වුණා. ඉන් අනතුරුව තමන් මෙතෙක් වෙහෙසි දියුණු කරගත්තු සියලු ඥාන එසනින් නැති වෙලා ගියා. මොකක්ද මේ සිදුවීම කියලා සේවකේනි වටපිට බලනවා. තාපසතුමාට මේ අවස්ථාවේදී ඇති වුණේ ලැජ්ජාව. තාපසතුමා අහසින් වැඩි නමුත් දෙපයින්ම තමන්ගේ අසපුව වෙත දාණය නොගෙනම වැඩම කරන්නට යෙදුණා. ඉන් අනතුරුව ඇමතිවරු ගිහිල්ලා දුක සැප විමසලත් කරුණු කාරණා විමසුවත් තාපසතුමා කිසිම උත්තරයක් දුන්නේ නැතුව කනගාටුවෙන් සිදුවුණු දේ පිළිබඳව සිහිපත් කරමින් බොහෝ දුක් වින්දා. මේ අතරතුර රජතුමා යුද්ධේ නිමා කරලා නැවත මාලිගාවට ඇවිල්ලා දේවියගෙන් තාපසතුමන් පිළිබඳව කරුණු විමසනවා. ඒ වෙලාවේ දේවිය සියලු තොරතුරු රජතුමාට පවසනවා. ඉන් අනතුරුව කුමක් සිදුවේද අප විමසා බලමු පින්වතුනි. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ We are all friends WhatsApp සමූහය ඔබ වෙත තිරණය කරන කෝදා කාව්‍යමය ධර්ම දේශනාවයි. We are all friends. සියලු කරුණු දේවිය පැවසුමුත් නිරිඳුන් නැතය පිළිගන්නේ ඇමතිවරුන් ඇවිදින් නිරිඳුන් වෙත සියල්ල තහවුරු කරලන්නේ කවුරු කොහොම කිව්වත් කිසිවෙකු හට නිරිඳුන් නොමැතිය කන් දෙන්නේ සියල්ල පැහැදිලි කරගනු ඍෂියෙන් කවුසුතුමා වෙත පිවිසෙන්නේ අවුස්තුමා වෙත පිවිසෙන්නේ ඔබ වහන්සේ දුක
දුකින් සිටීනා බවක් මාහට පෙනෙනවා දරාගන්නට නොහැක මාහට නිරිඳුමේ ලෙස කියනවා උනානං වරදක් අපෙන්හෙම සමාවද රජු යදිනවා කියනු මැනතාපසතුමනි මට නිරිඳු පැනයක් විමසුවා දිනයක වැඩියමි මම දානයට රුවැති සිරුර පෙනුනා මගෙනෙතට දොස් නොකියනු කිසිදා දේවියට රාගසිතක් ඇති උනි මා සිතට දරුණු රාගය නැති කළේ මගේ ධ්‍යානය වඩන්නේ අසුභය උපදවයි ඔහු නැවත ධ්‍යානය නිරිඳු අමතන්නේ කරුණු කියලා දෙන්නේ හැමට පින් දෙන්නේ හිමාලය වෙත යලි වඩින්නේ දේවිය රජතුමාට කරුණ කිව්වත් රජතුමා පිළිගන්නේ නැහැ. ඇමතිවරුන් ඇතුළු සියලු දෙනාම කියනවා. ඒත් රජතුමා කිසිවක් පිළිගන්නේ නැහැ. ඉන් අනතුරුව මෙය පැහැදිලි කරගැනීමේ අදහසින් තාපසතුමා වෙත විවිසෙනවා. කරුණ සියල්ල විමසුවා. ඒ වෙලාවේ සිදුවෙච්ච සිදුවීම තාපසතුමා විස්තර කරනවා. ඒ වෙලාවේ තාපසතුමා තවදුරටත් මෙසේ කරුණු කියනවා රාගය නැමැති ඊතලය මගේ හදවතට වැදුනා මම මෙතුවක් දියුණු කරගත්ත සියලු ධ්‍යාන නැති වෙලා ගියා මගේ සීලය නැති වෙලා ගියා නැවතමා එය උපදවාගත යුතුයි සියලු කරුණු රජුට කියලා ඉන් අනතුරුව තාපසතුමා භාවනා කරලා නැවත තමන්ට අහිමි වී ගිය සියලු ධ්‍යාන යළි උපදවා ගන්නවා ඉන් අනතුරුව තාපසතුමා මෙහෙම කල්පනා කරනවා රජතුමාට කතා කරලා රජතුමාගෙන් සමු අරගෙන සියලු දෙනාටම මිතුවක් උපස්ථාන කරපු සියලු දෙනාටම පින් දීලා රජතුමා ඇතුළු සියලු දෙනාටම පින් දීලා තාපසතුමා සමු අරගෙන නැවත හිමාල වනාන්තරයට වඩිනවා යලි මනුස්ස වාසයකට නොඑන ප්‍රාර්ථනාව ඉතේ තියාගෙන මේ කතා පුවත එදා කාන්තාවකට පෙම් බැඳපු භික්ෂුවට දේශනා කරලා කියන්නේ රාගය කියන්නේ බොහොම ධර්ම දෙයක්. එය ඇති වුණාම අපි කරන කියන දේ මොකක්ද කියලා අපිට හිතා ගන්න බෑ. වර්තමානයේ දිස බලන කල ඔය සිතිවිලි නිසා තමයි බොහෝ ජීවිත විනාශ වෙලා යන්නේ. බොහෝ අයට කරදර සිදුවෙන්නේ ඔය සිතිවිල්ල නිසා. ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා තාපසවරයාව හැටියට හිටපු සිටියේ බුදු වූ තමන් වහන්සේ බව මේ භික්ෂුවට ප්‍රකාශ කරනවා. මේ භික්ෂුව මේ කතා පොත අහලා සිත දැහැන්ගත කරගෙන තව තවත් භාවනා කරලා රහත් ඵලයට පත් වෙනවා. ඉන් අනතුරුව මේ කතා පොතෙන් අපි
ආදර්ශයට ගන්නට ඕනි. මේ සිටිවිල්ල හරි භයානකයි. එනිසා මෙවැනි සිටිවිල්ලක් ඇති වෙච්ච වෙලාවක පුළුවන් තරම් ශරීරයේ තියෙන නිස්සාර භව, ශරීරයේ තියෙන පිළිකුල් භාවයේ වෙනෙහි කරන්නට ඕනි, අසුබය වඩන්නට ඕනි. එවැනි සිටිවිලි ඇති කරගෙන මේ භයානක සිටිවිල්ල යටපත් කරන්න අපි හැම කෙනෙක්ම අදිෂ්ඨානය ඇති කරමු. ඒ අදිෂ්ඨානය ශ්‍රාවක ඔබ සියලු දෙනාටම ඇති වේවා. ඒ ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාව පාරමිතා ධර්මයක්ම වේවායි ප්‍රාර්ථනා එකතු කරමු. එහෙමනම් අපි දැන් පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් දැකබලා වහවහ අනුමෝදන් කරගනිත්වා. අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ දිව්‍ය සප සම්පත් යසීසුරු වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. රටත් ශාසනයත් ලෝකයක් මේ පින්වත් සිල් දනාමත් අප හැමෝමත් ආරක්ෂා කර දෙත්වා. දෙවියෝද මතු ප්‍රාර්ථනීයෝ බෝධියකින් උතුම් වූ අමා මහ නිවනින්ම සැනසීම ලබත්වායි සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. නමින් මිය පරලොව ගියපු මළගිය ඥාතීන් එත්නම් ඒ සියලු මළගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එහෙත් යම් විහිදු කිසි ස්ථානයක උප්පත්ති ලැබල සිටිනවනම් ඒ විදී සුඛී සෝපත් භාවයට පත් වේවා. ඒ සැප වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. මතු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමා මහ නිවනින්ම සැනසීම ලබත්වායි සාදු කියලා අපි මළගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඒ වගේම We are all friends වත්සත් සමූහයේ නිර්මාතෘතුමන් ප්‍රධාන පින්වත් ඇඩ්වෙන් මණ්ඩලයේ සමාජික සමාජිකාවන් සියලු දෙනාටමත්, සෙසු සහෝදර සමාජික සමාජිකාවන් සියලු දෙනාටමත්, ආදරණීය දීල පුතාල සියලු දෙනාටමත්, දෙලව වැඩ පිළිසම මේ පින හේතු වේවා වාසනාව වේවා, කෙලවර අමා මහ නිවන් සම්පත්තියේ පිණිසම හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා පින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මගේ ආදරණීය දෙමව්පියන්ටත්, පට ශිල්ප ශාස්ත්‍ර උගන්වපු ගුරුවරුන්ටත් මේ පින දෙලවටම හේතු වේවා වාසනාව වේවා, කෙලවර මා මහ නිවන් සම්පත්තියේ පිණිසම මේ පින හේතු වේවා වාසනාව වේවායි පින් අනුමෝදන් කරමු. එහෙමනම් මව්පිය ගුණ කවි දෙකක් ගායනා කරනවා. ඒ කවි දෙක අවසානයේ අපි ආදරණීය අම්මට තාත්තට ආශිර්වාද කරමු. ඒ වගේම පින් අනුමෝදන් කරමු. ආදරයේ උල්පත වූ අම්මා මටලේ කිරිදී එදු මගේ අම්මා සෙනෙහේ ගුණ නොමැතිය නිම්මා දොත් මුදුන් දී වඳිනෙමි අම්මා දොත් මුදුන් දී වඳිනෙමි අම්මා වෙහෙස දරාමා රැක්ක පියාණනි දෑත දෙපය සවි කෙරුව පියාණනි උදාර වූ ගුණ දැරුව පියාණනි දොත් මුදුන් දී වඳිමි පියාණනි දොත් මුදුන් දී වඳිමි පියාණනි එත්තාවතා ච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේව අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා කිරං රක්ඛන්තු ශාසනං කිරං රක්ඛන්තු දේශනං කිරං රක්ඛන්තු මං පරන්ති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හංතු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හංතු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හංතු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සබ්බීරියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොප්ති භවන්තු තේ දුකින් පෙළෙන සත දුකින් මිදේවා බියෙන් පෙළෙන සත බියෙන් මිදේවා සොවෙන් තැවෙන සත සොම්නස් වේවා සෑම දිනා ලොව නිවන් දකීවා සෑම දිනා ලොව නිවන් දකීවා සෑම දිනා ලොව නිවන් දකීවා